ආයුබෝවන් හැමෝටම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ ට්‍රෙෂරි බිල්ස් ගැන ට්‍රෙෂරි බිල්ස් එහෙම නැත්නම් ටී බිල්ස් ගැන මම මීට කලින් කතා කරලා තියෙනවා ඉතා දීර්ඝ වශයෙන් ඉතින් ඒක නිසා මේ වීඩියෝ එකෙන් හදන්නේ ට්‍රෙෂරි බිල්ස් ගැන ආයෙ මුලින්දලා කතා කරන්න නෙමෙයි ඒ වීඩියෝ එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම දැන් ඔයගලන්ට පේනවා ඇති ඉතින් මේ වීඩියෝ එක බලන්න පළවෙනියම මේ වීඩියෝ එක බලන්න කලින් ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලලා තිබුණ නැත්තම් මේ වීඩියෝ එක මම ගේන්නේ මේ කාලේ ඇතුළත මගෙන් මට ආපු පොදු ප්‍රශ්න කිහිපයක් ටී බිල්ස් ගැන ඒවට උත්තර සපයන වීඩියෝ එකක් විදිහට තමයි විශේෂයෙන්ම මේ වීඩියෝ එක ගේන්නේ. අපි මුලින්ම බලමු ටී බිල්ස් එහෙම නැත්නම් ට්‍රෙෂරි බිල්ස් වල බේසික්ස්ම අපි දැනගන්න ඕන දේවල් ටික. පළවෙනියෙන්ම ට්‍රෙෂරි බිල්ස් එහෙම නැත්නම් ටී බිල්ස් ඉෂුව කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව විසින්. මහා භාණ්ඩාගාරයට මුදල් අවශ්‍ය වුණාම මහා භාණ්ඩාගාරය මහා බැංකුවෙන් තමයි මුදල් සපයා ගැනීම කරන්නේ. ඉතින් මහා භාණ්ඩාගාරයට මුදල් සපයා දීම විවිධාකාරයෙන් කරන්න පුළුවන් අලුතෙන් මුදල් මැවීම මගින් හෝ ණයට මුදලක් ලබා දීම. එහෙම නැත්නම් මහජනයාගෙන් ලබා ගන්නා මුදල් ණයට ලබා දීමක් තමයි සිදු වෙන්නේ ට්‍රෙෂරි බිල්ස් හරහා. ඉතින් ඔබ තමයි පළවෙනියම දැනගන්න ඕන දේ. ඉතින් මේක හරියට ගවර්න්මන්ට් එක එහෙම නැත්නම් ශ්‍රී ලංකා ආණ්ඩුව ඔබෙන් ලබා ගන්න ණයක් වගේ. ඉතින් ඒක නිසා මේකේ සුරක්ෂිතභාවය 100%ක් කියලා තමයි අපි සාමාන්‍යයෙන් ගණන් හදන්නේ. අවශ්‍ය නම් මහ බැංකුවට පුළුවන් අලුතෙන් මුදල් මුද්‍රණය කරලා මුදල් අච්චු ගහලා එමු නැත්නම් අපි කියනවා මුදල් මවනවා කියලා. එහෙම ඕගොල්ලන්ට මේ ණය පියවන්. ඉතින් ඒක නිසා බය වෙන දෙයක් නැහැ. 100%ක පූර්ණ ආරක්ෂිතභාවයක් තියෙනවා. ට්‍රෙෂරි බිල්ස් ගැන මෙන්න මෙහෙම හිතුවොත් ලේසි. දැන් ට්‍රෙෂරි බිල්ස් නිකුත් කරන්නේ කවුද? ශ්‍රී ලංකා මහ බැංකුව. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුව හැමෝටම මේ ට්‍රෙෂරි බිල්ස් නිකුත් කරන්නේ නැහැ. ඒගොල්ල තෝරාගත්ත ප්‍රයිමරි ඩීලර්ස්ලා කියන කට්ටියක් ඉන්නවා. අන්න ඒ කට්ටියට තමයි මේ ට්‍රෙෂරි බිල්ස් නිකුත් කරන්නේ. ඉතින් මේක ගොඩක් අහන ප්‍රශ්නයක් කොහොමද මේ ට්‍රෙෂරි බිල්ස් නිකුත් කරන්නේ කියන එක ගැන. ඉතින් ප්‍රයිමරි ඩීලර්ස්ලා කියලා මේ ඔයගොල්ලන්ට දැන් පේන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ්සයිට් එක. ඒකේ ඔයගොල්ලන්ට පේනවා ඇති ඔතරයිස් ප්‍රයිමරි ඩීලර්ස්ලා කියලා කිහිප දෙනෙක් නම් කරලා ඉන්නවා. දැන් අපි ගත්තත් පළින්නේම තියෙන්නේ බැංක් ඔෆ් සිලෝන්, කැපිටල් ඇලයන්ස් ලිමිටඩ් ඒ වගේ ආයතන කිහිපයක් තියෙනවා. බැංකු සහ බැංකු නොවන, ඒ කියන්නේ අපි ඉන්වෙස්ට්මන්ට් බැංක්ස් කියලා කියන ජාතිය සහ බැංක්ස් ලයිසන්ස් කමර්ෂියල් බැංක්ස් කියන ජාතිය මෙතන එකතු ඔයාලට පේනවා තියෙනවා. ඉතින් 13ක් තිබුණාට මේ වෙද්දි ෆන්ක්ෂන් වෙන්න පුළුවන් 11 දෙනෙක්ට විතරයි, අනිත් ඒවා සස්පෙන්ඩ් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ ජූලයි 5ට 90 කොහොමද ප්‍රයිමරි ඩීලර්ස්ලව තිබුණේ කියන දේ. ඉතින් මේ ප්‍රයිමරි ඩීලර්ස්ලාට තමයි මහා බැංකුවෙන් ට්‍රෙෂරි බිල්ස් නිකුත් කරන්නේ. ඒක වෙන්නේ ඔක්ෂන් එකකින්. මහා බැංකුව නිකුත් කරනවා අපිට සාමාන්‍ය බදාදා දිනයක තමයි සතියේ හැමදාම මේක වෙන්නේ. අපිට මෙන්න මෙච්චර මුදලක් අවශ්‍ය කරනවා කියලා ණයට ගන්න. අන්න ඒ මුදල ඊට පස්සේ සපයා ගැනීම තමයි කරන්නේ. මේ දැන් ඕගොල්ලන්ට පේන්නේ මහා බැංකුව විසින් නිකුත් කරපු ප්‍රෙස් රිලීස් එකක්, ට්‍රෙෂරි බිල් ඔක්ෂන් එක පිළිබඳ. ඒ කියන්නේ මහා බැංකුව විසින් ප්‍රයිමරි ඩීලර්ස්ලාට තමයි මේ ට්‍රෙෂරි බිල්ස් ලබා දෙන්නේ. ලබා දෙන්නේ කොහොමද? ඔක්ෂන් එකකින්. මේ ඔක්ෂන් එක වෙන්නේ මෙහෙමයි. මහා බැංකුව විසින් නිකුත් කරනවා නිවේදනයක් අපිට මෙන්න මෙච්චර ණය මුදලක් මෙන්න මෙච්චර කාලයක් සඳහා අවශ්‍ය කරනවා කියන දේ. ඒක තමයි දැන් ඔයගොල්ලන්ට පේන්නේ. මෙතන ඔයගොල්ලන්ට පේනවා මේ මැචියුරිටි ඩේට් කියලා දෙයක්. මැචියුරිටි ඩේට් එක කියන්නේ කොච්චර කාලයකටද කියන එක. මේ තියෙන දවස් 91ක්, දවස් 182ක් සහ දවස් 364ක් කියන කාලෙට. ඉතින් කොච්චර අමවුන්ට් එකක් ඕනද කියන එක තමයි මේ අමවුන්ට් ඔෆර්ඩ් කියන එකෙන් සඳහන් වෙන්නේ. ඉතින් මහා බැංකුව විසින් කියනවා අපිට දවස් 90කට රුපියල් මිලියන 37,500ක්, ඒ කියන්නේ බිලියන 37.5ක් අවශ්‍ය කරනවා කියලා. එතකොට ප්‍රයිමරි ඩීලර්ස්ලා කරන්නේ ඒගොල්ලන්ට රජයට ලබා දෙන්න පුළුවන් ණය මුදල මෙන්න මේ කාලයට මෙච්චරයි කියලා ඒගොල්ලෝ ලන්සු ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට කියමුකෝ, එක ප්‍රයිමරි ඩීලර් කෙනෙක් කියන්න පුළුවන් ඕකේ මම බිලියන 10ක් දෙන්න දවස් 91කේ ට්‍රෙෂරි බිල්ස් වලට, හැබැයි මට ඕනේ කරනවා 30%. දැන් තව කෙනෙක් කියන්න පුළුවන් නෑ මට 29 මම බිලියන 5ක් දෙනවා. තව කෙනෙක් කියන්න පුළුවන් මම බිලියන 20ක් දෙනවා 32කට. ඔන්න ඔය වගේ එක එක ලන්සු ඉදිරිපත් වෙනවා. ඉතින් මේ බදාදා දින ඔප්ෂන් එකේදී වෙන්නේ ඒ ලන්සු ඔක්කොම අරගෙන මහා බැංකුව තීරණය කරනවා ඒ වලින් කීයක් ඇක්සෙප්ට් කරනවද නැද්ද කියන දේ. ඉතින් ඒක තමයි මේ තියෙන බිඩ් රිසීව්ඩ් කියන්නේ කොච්චර ලන්සු ප්‍රමාණයක් ආවද කියලා, අමවුන්ට් ඇක්සෙප්ටඩ් කියන්නේ කොච්චරක් ඒකෙන් ඇක්සෙප්ට් කරාද කියන එක. එතකොට මේ වේටඩ් ඇවරේජ් ජීල් රේට් එක කියන්නේ මේ ඇක්සෙප්ට් කරපු ඔක්කොගේම ඇවරේජ් එක.
එමනත්න ඇවරේජ් රේට් එක කියන එක. ඉතින් මේ ඔක්ෂන් එකේදී කියන්නේ 27 වෙනි තිබුණු ඔක්ෂන් එකේදී 128.86 කට දවස් 91කට ඒගොල්ලෝ අරන් තියනවා මිලියන 60,434. ඒ කියන්නේ මිලියන 60,434 බිලියන විදිහට ගත්තොත් 60.4 බිලියන 60.4. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති බිලියන 119ක් ආවට බිලියන 60යි අරගෙන තියෙන. ඉතින් මේකට හේතුව තමයි සමහර වෙලාවට සමහර බිට්ස් එන්නේ නැති ගොඩක් වැඩි. يعني 35, 32, 33 වගේ ආපුවම ඒ වයින් කරලා දරන්න පුළුවන් ප්‍රමාණයකට තමයි මහ බැංකුව ගන්න. ඉතින් මහ බැංකුවට එහෙම හිතුමතේ ගන්නත් බෑ මේ හැම එකම. මොකද ඒකට හේතුව වෙන්නේ මේක තනිකරම ආර්ථිකයට බලපාන නිසා. අනිත් ඉන්ස්ට්‍රුමන්ට් වල පොලියන් පාතවලට මේක ඩිරෙක්ට්ලි ඉම්පැක්ට් වෙනවා. ඉතින් ඕගොල්ලෝ හොඳටම දන්නවා අර මහ බැංකු වංචාව කියන එක 2015 හරි 16 හරි වෙච්ච. ඉතින් ඒකත් මේ හා සම්බන්ධව තමයි උනේ. ඉතින් ඔයගලන පේන මේ අන්තිමටම ටෝටල් කියලා තියෙන එකෙන් කියනවා මේ මහ බැංකුව විසින් මේ ඔක්ෂන් එකේදී රුපියල් බිලියන 85ක් ඉල්ලලා තමයි මේ ණය නිකුතුව කරලා තියෙන්නේ. ඒගොල්ලන් ලන්සු විදියට බිලියන 183ක්, ඒ කියන්නේ දෙගුණයකටත් වැඩිය ලන්සු හම්බෙලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ අන්තිමේදී ඒකෙන් බිලියන 85ක් තමයි තෝරගෙන තියෙන්නේ. මේ දැක්වලා තියෙන්නේ විවිධ දවස්වලට විවිධ මැචියුරිටි වලට කොහොමද ඒක බ්‍රේක් ඩවුන් උනේ කියන දේ. ඒ හම්බ වෙන ලන්සු අනුව මහ බැංකුවට තීරණය කරන්න පුළුවන් ඒගොල්ලන්ට දැනට අවස්ථාවේ තියෙන බිලියන 85 වුණාට ඊට වඩා හරි ඊට අඩුවෙන් හරි නැත්තම් ඒ ගානම හරි ගන්න. ඉතින් ඕක තමයි සරලව වෙන්නේ. අපි දැන් දන්නවා ප්‍රයිමරි ඩීලර්ස්ලා කියන්නේ කවුද කියන එක. අපිට කරන්න පුළුවන් එකම දේ තමයි මේ ප්‍රයිමරි ඩීලර්ස්ලා හරහා ට්‍රෙෂරි බිල්ස් ලබා ගන්න එක. ඒකෙත් වර්ග දෙකක් තියෙනවා. ඒ වර්ග දෙක තමයි ඔයාලට රුපියල් මිලියන 5ක් ඉන්වෙස්ට් කරන්න පුළුවන් නම් ඕගොල්ලන්ට පුළුවන් මේ ප්‍රයිමරි ඩීලර් කෙනෙක් එක්ක එකතු වෙලා ඕගොල්ලන්ගේම ලන්සුවක් ඉදිරිපත් කරන්න. ඒක කොහොමද ඩිරෙක්ට්ලි ගිහිල්ලා මේ වැඩේ කරන්න බෑ. අනිවාර්යයෙන්ම ප්‍රයිමරි ඩීලර් කෙනෙක් තු තමයි යන්න ඕනේ. එතකොට ඔයාලට මිලියන 5ක් ඉන්වෙස්ට් කරන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් මේ ප්‍රයිමරි ඩීලර් කෙනෙක්ව කන්ටැක්ට් කරලා මට මිලියන 5ක් මම ඉන්වෙස්ට් කරන්න කැමති ට්‍රෙෂරි බිල්ස් වල මම ඒකට මෙන්න මේ වගේ රේට් එකක් බලාපොරොත්තු වෙනවා කියන එක. එතකොට ඒ ලන්සුව ඔයා වෙනුවෙන් මේ ප්‍රයිමරි ඩීලර්ස්ලා කරනවා සෙන්ට්‍රල් බැංකගේ බදාදා. ඔන්න ඕක තමයි සාමාන්‍යයෙන් ප්‍රොසීඩිය එක වෙන්නේ. ඉතින් මේකේ තව වෙනසක් දැන් ගොඩක් මිලියන 5ක් ඉන්වෙස්ට් කරනවා කියන එක මම හිතන්නේ මේ channel එක බලන ගොඩක් අයට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙනම් එතනින් එහාට ගිහාම අපි මොකද්ද කරන්න කියන දේ. ඊට යන්න කලින් මම පොඩි දෙයක් මේ ඩියුරේෂන් එක ගැන මෙන්ෂන් කරන්න. ඔයාලට මම පෙන්නුවා ඩියුරේෂන් විදිහට තියෙන දවස් 91 182 364. එතකොට මේක කල්පිරණ, ඒ කියන්නේ ෆික්ස් ඩිපොසිට් එක කල්පිරණා වගේ දෙයක්. හැබැයි මෙතන වෙනසකට තියෙන ට්‍රෙෂරි බිල්ස් කියන්නේ ගනුදෙනු කරන්න පුළුවන් ඉන්ස්ට්‍රුමන්ට් එකක්. දැන් ඔයාලට පුළුවන් ඒක යොදාගෙන වෙන කෙනෙක්ට ණය මුදලක් පියවන්න. දැන් උදාහරණයක් විදිහට හිතන්න ඔයාලා ළඟ තියෙනවා රුපියල් මිලියනයක ට්‍රෙෂරි බිල්ස්. ඔයා කාට හරි කෙනෙක්ට සල්ලි ගෙවන්න ඕන රුපියල් මිලියන. මේ කෙනා කැමති නම් මේ ට්‍රෙෂරි බිල්ස් ඔයාලට පුළුවන් ඒ අදාළ පුද්ගලයාට මාරු කරන්න. ඒක නිසා මේක ලික්විඩිටි එක ඉතාම වැඩි. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක මාකට් එකේ විකුණන්න. දැන් හිතන්න ඔයාලා ළඟ තියෙනවා ට්‍රෙෂරි බිල් එකක් රුපියල් මිලියන එක. කාට හරි කිව්වොත් මම ඔයාලට මේක දෙන්නම් දවස් මිලියනයක්ම ගන්න බෑ. මොකද ඒ ගන්න කෙනා යම් කිසි රේට් එකක් තියාගන්න ඕනනේ. එතකොට අපි හිතමු 980,000කට ඔයා ඒ ට්‍රෙෂරි බිල්ස් එක බිල් එක විකුණන. ඉතින් ඒ ගන්න කෙනාට පුළුවන් කල්පිරෙද්දි මේ ට්‍රෙෂරි බිල් එක මහ බැංකුවට ඒ ප්‍රයිමරි ඩීලර් ත්‍රූ ඉදිරිපත් කරලා ඒ රුපියල් ලක්ෂ මිලියනේ ලබා ගන්න. ඉතින් ওই විදිහට තමයි සාමාන්‍යයෙන් ට්‍රෙෂරි බිල්ස් එක ගනුදෙනු සිද්ධ වෙන්නේ. හැබැයි මේක ඇවිල්ලා ටිකක් හයි එන්ඩ් ඉන්වෙස්ටර්ස්ලට තමයි මේක හරියන්නේ. මොකද 5 මිලියන් කියන්නේ ගොඩක් අපිට අෆෝඩ් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ channel එක බලන්න. ඉතින් අපිට හරියන විදිහට මේක වෙනස් කරගන්නේ කොහොමද? ඕගොල්ලෝ ට්‍රෙෂරි බිල්ස් වල ඉන්වෙස්ට් කරන්න හිතනවා නම් දැන් ගොඩක් ආපු ප්‍රශ්නයකට තමයි මේ උත්තරයක් දෙන්නේ. අපි මොකද කරන්න ඕනේ? ටී බිල්ස් ගන්න. ලේසිම දේ තමයි බැංකුවකට හෝ එහෙම නැත්නම් මේ ප්‍රයිමරි ඩීලර් කෙනෙක් ළඟට, ඒ කියන්නේ බැංකුවක් එහෙම නැත්නම් ඉන්වෙස්ට්මන්ට් බැංක එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රයිමරි ඩීලර් කෙනෙක් ළඟට ගිහිල්ලා ඔයාලට පුළුවන් ට්‍රෙෂරි බිල්ස් ගන්න. ඒගොල්ලෝ කරන්නේ ඔයාලගෙන් සල්ලි එකතු කරගෙන එකතු කරලා ලන්සුවක් වගේ ඉදිරිපත් කරන එක. අන්තිමේදී ට්‍රෙෂරි බිල් මහ බැංකුව විසින් තමයි ඔයගොල්ලන්ට නිකුත් කරන්නේ. දැන් ඔයගොල්ලන් පේන ඇති මම මේ දක්වලා තියෙන සම්පත් බැංකේ වෙබ්සයිට් එකෙන් ගත් එකක්. මෙතන කියලා තියෙන මේක බලාත්මක වෙන්නේ 29 ජූලි ඉඳලා 4 ඕගස්ට් වෙනකන් කියන එක. එතකොට මේ ෆේස් වැලියු එක කියන්නේ මුහුණත් වටිනාකම කියන එක ට්‍රෙෂරි බිල් එකේ. ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙනවා නම් 50,000කට, يعني මෙතන අවමේ රුපියල් 50,000ක් ඔයගොල්ලෝ ඉන්වෙස්ට් කරන්න ඕනේ. 50,000කට වැඩි, ලක්ෂයකට වැඩි සහ මිලියනයකට වැඩි. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඒ හා සමගාමීව මේ පීරියඩ් එක දවස් 91 ඊට පස්සේ 182 364 කියන එක මේක වෙනස් වෙන්නේ. දවස් 91කට ඔයාලා රුපියල් 50,000කට වැඩියෙන් ඉන්වෙස්ට් කරොත් ඔයාලට හම්බෙන්නේ
විසි දෙකයි දසම අටයි ලක්ෂකට වඩා වැඩියෙන් ඉන්වස් කර තෝගලන්ට විසි දෙකයි දසම නමයක් හම්බ වෙනවා මිලියන එකට වඩා ඉන්වස් කර තෝගලන්ට විසි හතරක් හම්බ වෙනවා ඉතින් ඒක තමයි මේ කියලා තියෙන්නේ එතකොට දැන් ඔගලන් තව පොඩි ප්‍රශ්නයක් එනව ඇති මොකක්ද මේ 94යි ගානක් කියලා තියෙන්නේ කියලා දැන් ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි මතක තියාගන්න ට්‍රෙෂරි බිල්ස් කියන එක ඉෂූ කරන්නේ ඩිස්කවුන්ටඩ් රේට් එකට ඒ කියන්නේ ඔගොල්ලෝ මිල දී ගන්න එහෙම නැත්නම් ඔගොල්ලෝ ණයට දෙන්නේ රුපියල් මිලියනයක් නම් ඒ මිලියනය කියලා කියන්නේ කල්පිරිම අවසානයේදී ඔයගොල්ලන්ට ලැබෙන මුදල. හැබැයි ඉන්වෙස්ට් කරන්න ඕනේ ඊට වඩා අඩු ප්‍රමාණයක්. දැන් ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. දවස් 91ක් අවසානයේදී රුපියල් 100ක් ලබා ගන්න නම් ඔයගොල්ලෝ රුපියල් 94,760.74ක් ඉන්වෙස්ට් කරන්න ඕනේ කියන දේ. ඒ කියන්නේ අවසානයේදී රුපියල් 100ක් හම්බ වෙනවා මෙච්චරයි දාන්න ඕනේ. එතකොට මේ රේට් එකත් එක්ක ඒක බෑක් කැල්කියුලේට් කරලා තියෙන්නේ. එන්නේක තමයි මෙන්න මෙතනින් පෙන්නලා දීලා තියෙන්නේ. ඉතින් ඒ වගේ 182 364 වගේ කාලවල වලට ඕගොල්ලන්ට කරන්න පුළුවන්. ඉතින් මෙතනදී විශේෂත්වයක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නා ප්‍රයිම් ඩීලර් කෙනෙක් ත්‍රූ යනවා නම් මිලියන 5ක් ඕනේ. හැබැයි මෙතනදී ඔයාලට 50,000ක වැනි මුදලකටත් ට්‍රෙෂරි බිල්ස් ලබා ගැනීම හැකියාවක් තියෙනවා කියන එක. අපි බලමු මේ නොන් බැංකින් සෙක්ටර් එක ගැනත්. මේ තියෙන නොන් බැංකින් සෙක්ටර් එකේ ඊටම ප්‍රචලිත ආයතන දෙකක් කැපිටල් ලයන්ස් එකයි ෆස්ට් කැපිටල් එකයි. ඉතින් මේ දෙකම කොටස් වෙලඳ පොලේ ලයිස්ට් එකේ තියලා තියෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මේ තියෙන ඒගොල්ලන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගිය සතියේ දාපු ඒගොල්ලන්ගේ ට්‍රෙෂරි බිල් රේට් කොහොමද කියන එක. දැන් මෙතන වෙනසකට තියෙන්නේ ෆස්ට් කැපිටල් එක ගත්තොත් ඔයගොල්ලන්ට පේනවා මිනිමම් ඉන්වෙස්ට්මන්ට් එක 5 මිලියන්. හැබැයි මේ CL CAL ලගේ මිනිමම් ඉන්වෙස්ට්මන්ට් එක 1 මිලියන්. ඉතින් ඔන්න ඔය වගේ වෙනස්කම් තමයි තියෙන්නේ. ඉතින් ඇත්තනම් 5 මිලියන් තියෙනවා නම් කැපිටල් ෆස්ට් කැපිටල් එකත් එක්ක ඕගොල්ලන්ට යන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට මේ CAL එක ඉන්වෙස්ට් කරන එක ඕගොල්ලන්ට පුළුවන් වෙයි. මොකද 1 මිලියන් තියෙන. ඉතින් සාමාන්‍යයෙන් ගත්තොත් අද දවසේ 1 මිලියන් කියන එක ලොකු මුදලක් නෙමෙයි. සහ ඒ වගේම ගොඩක් වෙලාවට ගත්තොත් සීනියර් සිටිසන්, දැන් පෙන්ෂන් ගිහිල්ලා ඉන්න අය, රිටයර්මන්ට් එකේ ඉන්න අයට වගේ මේ මුදල මේ වගේ ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඉතින් මෙතනදී ඕගොල්ලන්ට පේනවා ඇති 3 මන්ත්ස් වලට 25.5 හම්බ වෙනවා. 12 මන්ත්ස් කියන අවුරුද්දකට 26.5 හම්බ වෙනවා. ඉතින් මේකේ තර වගේම තමයි ඩිස්කවුන්ටඩ් රේට් එකක් තියෙන්නේ. ඕගොල්ලෝ මිලියනයක් ඉන්වෙස්ට් කරනවා නම් ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට දාන්න වෙන්නේ 109,80,000 හරිනිකා ඒ වගේ යම් කිසි ප්‍රමාණයක්. එතකොට ඔයාලට දවස් 90ක එහෙම නැත්නම් මාස 3 මාස 6 මාස 12 වගේ කල්පිරෙද්දී අර මිලියනේ ඔයාලට හම්බ වෙනවා. එතකොට තව අහලා තිබුණු ප්‍රශ්නයක් තමයි මොකද වෙන්නේ මැචියුරිටි එකේද කියලා. දැන් මෙහෙමයි, ඒකත් අපි සාමාන්‍යයෙන් ට්‍රෙෂරි බිල්ස් ලබා ගන්න ක්‍රමවේදයේදී මැචියුරිටි එකේදී ඔයාලට සල්ලි හම්බ වෙන එක තමයි වෙන්නේ. හැබැයි දැන් මේ CAL වගේ කියන්නේ දැන් ඒගොල්ලෝ ඇත්තටම ඩිරෙක්ට්ලි මහ බැංකුවත් එක්ක ඩීල් කරාට ඕගොල්ලන්ගෙන් සල්ලි එකතු කරගන්න එකක් කරන්නේ නැතුව ඕගොල්ලෝ ලබා දෙන මිලියනේ ඩිරෙක්ට්ලි ඔක්ෂන් එකට යන්නේ නැහැ. හැබැයි ෆස්ට් කැපිටල් එක ගත්තොත් ඕගොල්ලෝ 5 මිලියන් දුන්නොත් ඒක ඩිරෙක්ට්ලි යනවා වගේ ක්‍රමයක් ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේගොල්ලෝ වැලියු වැඩඩ් ප්‍රොඩක්ට් එකක් තමයි එතනදී දෙන්නේ. ඉතින් එතනදී ඒගොල්ලෝ ඔයාලට ඉන්ස්ට්‍රක්ට් කරන්න පුළුවන් ඒගොල්ලන්ට මැචියුරිටි එකේදී ආයෙ මේක රීඉන්වෙස්ට් කරන්න කියලා. ඉතින් එතකොට හැබැයි ඒ වෙලාවේ තියෙන ඉන්ට්‍රස්ට් රේට් එකට තමයි ආයෙ රීඉන්වෙස්ට් වෙන්නේ. දැන් උදාහරණයක් විදියට ඕගොල්ලෝ මාස 3කට කැපිටල් ඇලයන්ස් එකේ 25.5%කට 100%ට අපි මිලියනයක් ඉන්වෙස්ට් කරා. දැන් මාස 3 ගියාට පස්සේ ඔයාලට කියන්න පුළුවන් ආයෙ මේක රීඉන්වෙස්ට් කරන්න කියලා. හැබැයි එතකොට ඔක්ෂන් වලින් තීරණය වෙන ඉන්ට්‍රස්ට් රේට් එක තමයි එන්න පුළුවන්. එතකොට ඒක වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. ඔන්න ඕක තමයි විශේෂයෙන්ම අපි දැනගන්න ඕනේ. ඉතින් ඔය වගේ ප්‍රශ්න ටිකක් තමයි මට ඇවිල්ලා තිබුණේ ට්‍රෙෂරි බිල්ස් ගැන. ඉතින් මම හිතනවා මේ දේවල් මම මේ කියපු දේවල් වලින් ඒක ක්ලියර් අවුට් වෙන්නේ නැති. විශේෂ දෙයක් තමයි සාමාන්‍යයෙන් මේ වැඩි මුදලක් ඉන්වෙස්ට් කරන්න පුළුවන් නම් ඔයාලට වාසි කෙලින්ම මේ CAL එහෙම නැත්නම් ෆස්ට් කැපිටල් වගේ ආයතනයකට යන්නේක බැංකුව ත්‍රූ ලබා ගන්නවට වඩා වැලියු වැඩඩ් ප්‍රොඩක්ට් එකක් විදිහට ඕගොල්ලන්ට දෙන්නේ. සහ මේක ඒගොල්ලන්ගේ කෝ බිස්නස් එක. දැන් බැංකුවක් ගත්තොත් බැංකුවේ කෝ බිස්නස් එක මේක නෙමෙයි. ඉතින් ඒක නිසා පුළුවන්කමක් තියෙනවා නම් මේ මුදල රුපියල් මිලියනකට වඩා වැඩි නම් විශේෂයෙන්ම ඕගොල්ලන්ට CAL එක එහෙම නැත්නම් රුපියල් මිලියන 5ට වඩා වැඩි නම් ෆස්ට් කැපිටල් එකත් එක්ක යන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ වීඩියෝ එකට මේ කිසිම ආයතනයකින් අනුග්‍රහයක්වත් ස්පොන්සර්ෂිප් එකක්වත් නැහැ. මම ඕගලන් විශේෂයෙන් මේ CAL එක සහ ෆස්ට් කැපිටල් එක ගැන විශේෂයෙන් මේ මිනිමම් ඉන්වෙස්ට්මන්ට් එක කොහොමද තීරණය වෙන්නේ කියන එක ගැන පොඩි අවබෝධයක් ලබා දෙන්නේ. ෆස්ට් කැපිටල් එකත් එක්කත් CAL එකත් එක්කත් මම ගණන් කරනවා. ඉතාලම හොඳ ආයතන. හැබැයි මේක රෙකමෙන්ඩේෂන් එකක් නෙමෙයි. ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ඩියු ඩෙලිජන්ස් කරලා තීරණය ගන්න මොකේද ඉන්වෙස්ට් කරන්නේ කියන දේ. ඔය ටික තමයි මට මේ වීඩියෝ එකෙන් කතා කරන්න ඕනලා තිබුණේ. ඉතින් මම හිතනවා ඔයාලට තිබුණ ගොඩක් ප්‍රශ්න ට්‍රෙෂරි බිල්ස් ගැන
නැත්නම් ටී බිල්ස් ගැන සෝල් වෙන්නේ නැති, ක්ලියර් වෙන්නේ නැති ඔයගොල්ලෝ දැනගන්න ඇති. ඉතින් ඔයගොල්ලන් තවත් ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම ඒවට උත්තර දෙන්නම්. ඔයගොල්ලෝ ඔක්කොටම thank you very much.